සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අපගේ සාකච්ඡාවට බඳුන් වන ක්ෂේත්‍රය වන්නේ ආගම සහ රාජ්‍ය යන්නයි. ආගමත් රාජ්‍යත් අතර දීර්ඝ කාලයක පටන් යම් යම් සබැඳියාවන් තිබෙනවා. මක්නිසාදයත් ලෝක ඉතිහාසයේ ගත්විට ආගම විසින් දේශපාලනය කෙරෙහි කරනු ලබන බලපැවැත්ම ඉතා විශාල බව අපට අත්දැකීමට ලැබෙන කාරණයක්. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අප අද ඇරයුම් කළා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු වන සුරෙන් රාඝවන් මහතාට. ඔහු ආගමත් රාජ්‍යයත් එවැගේම ආගමික සම්බන්ධතා පිළිබඳවත් ඉතා ගැඹුරින් පර්යේෂණ කළ විද්‍යාර්ථියෙක්. සුරෙන් රාඝවන් මහතා තමන්ගේ ආචාර්ය උපාධිය සඳහාත් තෝරාගන්නේ ආගම හා සැබඳි විෂයක්. අයිබෝන් සුරෙන්. අයිබෝන් සුබසන්ධ්‍යාවක් දර්ශන. සුරෙන්, මේ ආගම සහ රාජ්‍ය කියන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමේදී අප දන්නවා මේ ඓතිහාසික සැකැස්මක් මේ සඳහා තිබෙනවා. ලෝක ඉතිහාසය තුළ මේ නිරූපණය වී තිබෙන්නේ කොහොමද ආගමත් රාජ්‍යත් අතර සැබඳියාව? දර්ශන, මම හිතන්නේ අහන ප්‍රශ්නය ඉතා ප්‍රතිකූල ප්‍රශ්නයක්. දැන් මේ සංකල්ප දෙකම රාජ්‍ය හා ආගම කියන සංකල්පය පිළිබඳව නැත්නම් ආගමික රාජ්‍යන් කියන රිලිජියස් ස්ටේට් කියන සංකල්පය පිළිබඳව දිගින් දිගටම මෑත කාලයේදී මේ පෞගිය අවුරුදු 100 තුළදී මම හිතන්නේ අරුත් කතිකාවන් අවිත වී තිබෙනවා. පළමුවෙනි විදිහට රාජ්‍ය ගොඩනැගෙනකොට ඒ රාජ්‍ය තන්ත්‍රය තුළ රජවරුන් බිසවරුන් නංගව කඩුවේ නේද ලංකාව උනත් මහාවංශය අපිට කියන හැටියට 284ක් හිටියයි කියලා රජවරු. ඒකෙන් බිසවරු පාලනය කරලා තිබෙන්නේ දෙන්නයි නැත්තම් දෙතුන් දෙනෙක් තමයි මට මතක හැටියට. එතකොට මේ පිරිමින් විසින් ගොඩනගෙන රාජතන්ත්‍රණය තුළ ඔවුන් රජවරුන් මේම සහ ඊළඟට රජවරු බොහෝ කාලයක් ජීවත් වන්නට සහ ඒ ඔවුන් දෙවිවරුන් හැටියට පරිවර්තන වීම කියන එක මම හිතන්නේ මේ අපි පාලනය කරගන්නා වූ ක්‍රමවේදයක් තුළ තිබෙන මේ කතාවක්. ආගම ඒ නිසාම අධ්‍යාත්මය නෙමෙයි මෙතන මම කැමති මේක වෙනස් කරන්න. We are talking about religion not spirituality. ආත්මික භාවය නෙමෙයි ආගම කියන එක. ආගම යනු මම හිතන්නේ දැන් ලෝක විශ්වවිද්‍යාල 6000ක් තිබෙනවා විතර තිබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. ඒකෙන් 50%ක්වත් අවම වශයෙන් ආගම පිළිබඳ අධ්‍යයනය කරන ආයත මේ පීඨයන් සහ ඩිපාර්ට්මන්ට් එක අපේ මේ ඩිවිෂන් සිල් තියෙනවා. ඒවා ඔක්කොමල්ලා එකට දැම්ම ආගම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද යන ප්‍රශ්නයට තවමත් අපි පිළිගත හැකි විශ්ලේෂණයක් දීලා නැහැ. අපිට තිබෙන්නේ තම තමන්ගේ ඒ අභිමතාර්ථයන් තුල තමන් නිර්වචනය කරගත්තා වූ කෝව තුල සිටමින් තමන්ගේ ගමන යෑම. ඉතින් අපි දන්නා පුරාණ විදිහට සියල්ලෝම කියන හැටියට මාක්ස්තුත් කියන විදිහට ආගම ඇවිල්ලා මේ ඕපියම් එක. අබින්. හරි. එතකොට හැබැයි ඒ කාලේ ඕපියම් කිව්වේ මොකටද කියලා වෙනම කතාවක් තිබෙනවා. ඒ කාලේ මේ ඕපියම් කියලා තිබුණේ අපි අර ඕපියම් කියන එකකට නෙමෙයි. ඒ ඕපියම් එක තමයි. නමුත් ඒ ඕපියම් එක බහුල වශයෙන් හැම ගෙදරම තිබුණා. ඒගොල්ලෝ ඒ පැනඩෝල් එකක් නැත්නම් ඔය වගේ ඔය වේදනානාශකයක් ඒකෙන් ගොඩනැගෙන තර්කය මොකක්ද? එහෙමනම් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නට මානව වර්ගයා විසින් తాවකාලිකව ඇති කරගත්තා වූ යම් බලස්තරයක් යම් මොහොතක විශ්වාස ස්වරූප රටාවක් නිසා ඉතින් මාක්ස්වාදීන් සහ අනිත් අය දකින හැටියට මේ මානව වර්ගයාට විරුද්ධව කරපු විතාල අභියෝගයක්. මොකද ඇත්ත ප්‍රශ්න ගැන කතා නොකර බොහෝ හුදෙක් පනක් කල්පිත ලෝකවල ජීවත් වෙනවා. අද වුණත් මම හිතන්නේ ලංකාව ඇතුළුව තරුණ මාක්ස්වාදීන් පවා මේ චින්තනයේ සිටිනවා. නමුත් අපර ඒක ඒ දැනුම මම හිතන්නේ අද මේ ඩේටා කපා ගන්න නැති ඕනෑම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
අපිට මම හිතන්නේ අපි ඒක කතා ඒක අතරෙම ඒ අයට ඒ මොකද ඒ ඒ ඒ පිළිබඳ උනන්දුවක් තියෙන අයට ඕ අවශ්‍ය ප්‍රමාණයට වඩා තත්ත්වයන් තිබෙනවා අද ඉන්ටර්නෙට් එකේ මම හිතන්නේ අපිට වඩා හොඳයි අපි සමීප වුණොත් රාජ්‍ය ආගම කියන මේ සංකල්ප දෙක කොහොමද ලංකාවේ භාවිතා වෙන්නේ නිසා ඒක කොහොමද අද 21 වසරේ මේ පෙබ්‍රවාරි මාසයේ අගහැරියේ 2017 අපි ජීවත් වෙන අපිට බලපාලා තියෙන්නේ කියන එකට කපාට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ඉතින් මම ඔයාව අර ලෝක මට්ටමේ ඉඳලා ආපහු පල්ලෙහාට ගේනවා. මොකද අපිට මට පුළුවන් වෙනවා. එතකොට මේ මේක අසන්නන් සහ අපි අතරේ යම් නොවිදයක ගෙදර ගෙනියන්න පුළුවන්. මේ මේ දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද අර තියරිටිකල් නොලෙජ් එක ඊස් දෙය. මම දඩබර වෙන චින්තනයක් තිබුණා. මම කියන්නේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන්න උන කාර්යය දැන් කෙරෙලා ඉවරයි. විශේෂයෙන් ලංකාවේ විශ්වවිද්‍යාල වගේ බහුතරයක් විශ්වවිද්‍යාල මම ඉතාමත් ගරු කරන ආචාර්යවරුන් ඉන්නවා. ඉතා පහසුවෙන් දේශපාලන සමාජ පීඩනයන් මැද්දේ තමන්ගේ කැපවීම කරමින් ඉන්න මේ ගුරුවරුන් ඉන්නවා අපේ මේ රටේ. ඔවුන් බිහි කරන දැනුම ඉතා වැදගත් වෙනවා. නමුත් විශ්වවිද්‍යාල පද්ධතියක් හට ගත්තම අපි හුදෙක් උපාධි නිෂ්පාදනය කරන ආයතන බවට පත් වෙලා ඉවරයි. ඒකට හේතුන් රාශියක් තිබෙනවා. අපේ විමර්ශනශීලී චින්තනය කොහෙවත් නැවතුන මොහොතක් අපිට. ඒ නිසා මා කියන්නේ අපි නැවතත් ඒ විමර්ශනශීලී චින්තනය ඒකට දායක වෙන්න පුළුවන් ශික්ෂණයකින් යුතු බුද්ධිමය කතිකාවේ පාරම්පරිකත්වය. ඒ කියන්නේ the heritage of discipline discourse වෙනත් විශ්වවිද්‍යාලට ගෙන යා යුතුයි. මා හිතන හැටියට මා මේක ඉවරදී කියලා මම හිතනවා 70 දශකයෙන් පස්සේ ඒ එවැනිව මා ඔබ සමග කලින් මේ ගැන කතා කරලා තිබෙනවා 70 දශකයෙන් පස්සේ යම් මොහොත විදිහකටින් ඒ ශික්ෂණයෙන් යුතු සබුද්ධිමය සාකච්ඡා විලාසයන් සබුද්ධිමය සාකච්ඡා සංස්කෘතිය ඒ චර්යාව අපේ විශ්වවිද්‍යාලින් කඩාගෙන වැටෙනවා ඒක ඉතාමත් ඛේදනීය චත්‍රයක් අද වෙනකොට තියෙන්නේ උපාධි ප්‍රධානය කිරීම සහ නිෂ්පාදනය කිරීම ඒක නිසාම තමයි අපේ විශ්වවිද්‍යාලවල දුව දරුවන් අද බොහෝ දේ ඒගොල්ලෝ කරන්න උත්සාහ ගන්න දේවල් තමයි ඒගොල්ලන්ට පිටින් තියෙන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා ඒ දේශපාලන පක්ෂයේ මේ මොහොතේ කියන ක්‍රියාකාරකම් කරගෙන යනවා ඊට අමතරව ඒගොල්ලෝ මොකද කරන්නේ පිරිත් මණ්ඩප හදනවා වෙසක් කූඩු හදනවා ලේ දන් දෙනවා ඥාතියෙක් නැති වුණාම සුදු කොඩි දානවා විනෝද චාරිකා යනවා මම හිතන හැටියට මේම ගියොත් තව අවුරුදු 5ක් නැත්නම් ඊට වඩා අඩු කාලයකදී විභාග තංගෙද්දී ලංකාවේ දැනට තිබෙන ඔය රූපවාහිනී සංස්කෘතියේ උස්සා තිබෙන මහා විනාශයක් වෙන ඔය පේන කියන කට්ටිය විශ්වවිද්‍යාලට එයි. ඒ කට්ටිය වටා තමයි දේශන කරන්න වෙන්නේ ඊළඟට. මොකද අපි විශ්වවිද්‍යාලවල දරුවන්ගෙන් ඇහුවොත් එහෙම තමයි උදාහරණයක් කියන්නම් ගිය අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ මම ආරාධිත පරිශීකෙක් I'm a visiting research scholar ඒ නිසා මම සමහර වෙලාවට දේශන කරනවා පෞද්ගලික අවුරුද්දේ දේශපාලන විද්‍යාව අවසන් වසර ශිෂ්‍යව මම දෙමළ සහ දෙමළ ඉංග්‍රීසි සිංහල කියන මාධ්‍ය තුනෙන්ම එකවරම දේශනය කරන්න උත්සාහ ගන්නවා එතකොට කුඩා කණ්ඩායම් වෙලා ඉන්න මේ ශිෂ්‍යෝ එකට වාඩි වෙලා එකම ප්‍රශ්නේ තම තමන්ගේ කෝණ වලින් කතා කරන්න පුළුවන් මම අධ්‍යක්ෂක අත්දැක බැලීමක් හැටියට ඒක කරන්නේ මොකද මම අනිත් උගන්නන වටවා විශ්වවිද්‍යාලයේ බයිලිංගුවලිසම් ඒ කියන්නේ ෆ්‍රෙන්ච් සහ ෆ්‍රන්ස් සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන්ම උගන්වන එකම ගුරුවරයා එක පන්තියේදී. එතකොට ඒ ජන කණ්ඩායම් දෙකේම ඉන්න දරුවෝ එකට ඉගෙන ගන්නවා එකම ප්‍රශ්නය. මම අත්දැක බැලීමක් කරන්නේ යම් මොහොතක සාර්ථකයි. එතකොට මේ ප්‍රශ්නේ මම අහුවේ අවසන් වසර ශිෂ්‍යයන්ගෙන් දකුණු ආසියාවේ රාජ්‍යත්වය හා කාන්තාව පිළිබඳ මාතෘකාව අපේ මැදහරියේදී මම අහුවා කාන්තාව රාජ්‍යට දකුණු ආසියාවේ පිහිවලා තියෙන්නේ බොහෝ වෙලාවට දැන් අපි ලෝකේ පළවෙනි අගමැතිනිය බිහිකල රට. ඊළඟට ඉන්දියාව ඉන්දිරා ගාන්ධි වගේ මහා දයන්ත අගමැතිනියක්. ඊළඟට බෙනාසිර් බූතෝ මේ අකි කාලිදාසියා ඔය කණ්ඩායම ඇති. නමුත් ඒක පිටපස්සේ තියෙන්නේ මොකද්ද? මේ සියල්ලෝම එක්කෝ මේ ප්‍රභූපලන්තිය නෑ. ඊට අමතරව තමන්ගේ පුරුෂයන්ගෙන් සහ ස්වාමි වරුන්ගෙන් බිහිවෙච්ච අය. කාන්තාවන් බිහිවෙච්ච නෑ මේගොල්ලෝ. සහ කඳුළු වලින් ලැබුණු ඡන්ද ඔස්සේ බිහිවෙච්ච අය හැටි අපි දකින්න වෙන්නේ. එතකොට අපිට මේ
ඒක නිසා මං කියන්නේ කොහොමද මේ අම්මා පිළිබඳ සංකල්පය. එතනදී දර්ශන මම නවත්තලා ආන්න උනා අම්මා නවකතාව කියවලා තිබෙනවා. කියවලා නැහැ. තමයි 18 දෙනෙක් කියලා පන්තියක්. මම හිතා මැක්සිම් ගෝර්කී කියන කෙනාගෙන් අහලා තියෙනවා. ළමයි 18 දෙනෙක්ගෙන් එක්කෙනයි අහලා තිබුණේ මැක්සිම් ගෝර්කී කියන්නේ. මේ 2014 අගෝස්තු මාසේ සිදුවෙච්ච සිදුවීමක්. දේශනේ සිදුවුණේ දෙවනි මහලේ. ඒ නිසා මම ඒ දරුවන්ට කිව්වා ඊළඟ වතාවේ දේශන කරනවා නම් පස්වනි මහලේ වගේ අපි රුඩ ටැංකියක වගේ දේශන කරමු. මොකද මට සිවිදිවි නසා ගන්න ලේසියි එතකොට. දැන් නම් පැනනොත් කකුලක් තමයි කැඩෙන්නේ. මොකද ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ වෙනුවෙන් මම පැනලා කකුලක් කඩා ගන්නට මම අකමැති නිසා මම පණින්නේ නැහැ. මට ඒ තරම් කියද වචකයක් ඒ තරම් කඩා වැටීම. නමුත් ඒ දරුවා අසරණයි. ඒ අපේ දුව දරුවන් දොස් කියනවා නෙමෙයි. මේ පද්ධතිය තුළින් මේ ක්‍රමය තුළින් මේ සිද්ධාන්ත තුළින් බිහි කරලා තියෙන එවැනි දරුවන්. ඉතින් මේ දැන් ෆයිනල් ඉයර් පොලිටිකල් සයන්ස් කරන්න යනවා දකුණු ආසියාව පිළිබඳව මේගොල්ලෝ විශේෂයෙන් කාන්තාව පිළිබඳව ඉගෙන ගන්නවා. නමුත් අම්මා දන්නේ නැහැ. මැක්සිම් ගෝර්කී දන්නේ නැහැ. ඉතින් අපි අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ පිළිබඳව හොයන හිතන අය කීප දෙනෙක් ඉන්නවා. මම ආගන්තුකෙක් එක්තරා විදිහකට මම හිතන්නේ විශ්වවිද්‍යාල වලට මේ කතිකාව ගෙන ආ යුතුයි කියන පැහැදිලිම අපි වෙන පෙනී සිටින යුතුයි. ඔයගේ ප්‍රශ්නය නම් දැන් මේ සංවාද මෙහෙම යද්දී ආගම හා රාජ්‍ය කියන සංවාද තුළ අපිට විවිධ දෙපාර්තමේන්තු වලින් විවිධ දර්ශන තුළින් බලන්න පුළුවන්. මා දකින හැටියට අර මා කලින් කිව්වා වගේ නිර්ණායකයක් නැහැ ආගම කියන්නේ මොකද්ද කියලා. නමුත් ආගම මෙවලමක් හැටියට පාවිච්චි වෙමින් පවතින බව අපි දන්නවා. රාජ්‍ය නිර්මාණය, රාජ්‍ය කඩාවැටීම්, රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම ස්ථාන. ලංකාව සම්බන්ධයෙන් ගත් කල විශේෂයෙන් සිංහල ථේරවාද බුද්ධාගම දැන් මම කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔය එහෙම කියන්නේ කියලා. බුද්ධාගමව දන්නා හැටියට බුදුන්ගෙන් පස්සේ විකාශනය වෙනවා. ප්‍රධාන ධාරාව විදිහට විකාශනය වෙනවා. ඒක මහායාන, හීනයාන, වජ්‍රයාන කියන යාන තුනකට විකාශනය වෙනවා. පස්සේ එවෙන් ඒ විකාශන වලින් අනුභූතිකව අනු උපකුලකයන් තවත් බිහි වෙනවා. ලංකාවට ලැබුණේ ථේරවාද බුද්ධාගම මහින්දාගමනයෙන් පස්සේ. නමුත් යම් යුගයක මහායාන සහ වජ්‍රයාන නීල පටතන්ත්‍රය වගේ දේවලුත් මේ රටේ ඉතා විශාල වශයෙන් ස්ථාපිතව තිබුණා. තිබුණා. ඒක සිදු වුණේ මහින්දාගමනයෙන් පස්සේද 4 වෙනි සිවස, 5 වෙනි සිවස වගේ කාලවලද නැත්නම් 13 වෙනි සිවස කාලවලද කියන එක පිළිබඳ ඉතිහාසඥයන්ගේ මතය දෙනවා. මම ඉතිහාසඥයෙක් නෙවෙයි. මේ මොහොතේ වායේ අවස්ථාව ලබා දුන්න නිසා මගේ හයිපොතීසිස් එකක් තිබෙනවා. මේකට මොකද්ද කියන්නේ සිංහලෙන් උපන්‍යාසයක් තිබෙනවා. ලංකාවේ මම අර කලින් කිව්වා වගේ මේ සබරගමේ නෙමෙයි. ඒක නිසා මම ප්‍රාදේශවාදීක වෙන්න කැමති නැහැ. සබරගමට යම් සම්බන්ධකමක් මට තියෙන්නේ නැති. නමුත් තිබුණා කාලයක්. නමුත් ඊට අමතරව ඒක පරිබාහිරව අපි ලංකාවේ බෞද්ධයන් වෙලා සිටියා මහින්දාගමනයට කලින්. මහින්දාගමනය සිදුවෙන්නේ බුදුන්ගේ අවුරුදු 300ක් නැත්නම් 300 කාල ප්‍රමාණයක් පුරද්දී. අශෝක අධිරාජ්‍යයාගේ මෙදිහත්වීමත් එක්ක චණ්ඩාශෝක සිට ධර්මාශෝක වන මොහොතේදී ඔහුගේ දරුවන් දෙදෙනා අනිත් අයව සසුන් ගත කරමින් සිදුවෙන රජවරයෙක් නැත්නම් අධිරාජ්‍ය නායකයෙක් තව රාජ්‍යයකට පණිවිඩයක් යවමින් ලැබෙන. එතකොට එතනම ආගම බුද්ධාගම මේ ථේරවාද බුද්ධාගම අපිට ලැබෙන්නේම රාජ්‍ය තන්ත්‍රණය තුළින්. ඊට පස්සේ මොකද වෙන්නේ අපි දන්න මහාවංශය හැටියට රජතුමා ඒ භික්ෂු පිරිස පිළි අරගෙන ඔවුන් වඩම්වල දානේ වැඩදු බව කියන්නේ. ඒ කියන්නේ රජතුමා පැය 6කින් නැත්නම් ඒවනි කාලයක් තුළදී බුද්ධාගම වැළඳගන්නවා. ඒක රජතුමා බුද්ධාගම වැළඳගත්තට පස්සේ මුළු රාජ්‍යයම බෞද්ධ වෙනවා. එතකොට දැන් ඉන්දියාවේ බුදුන් වැඩ හිටි ඒ සමයේදී සිදු වුණා වගේ පරස්පර පෝෂණයකින් අභියෝගවලින් සම්භාෂණවලින් විරුද්ධත්වය තුළින් ගොඩනැගුණු සම්ප්‍රදායක් නෙමෙයි අපිට තිබුණේ. අපිට තිබෙන්නේ ඉහළ සිට පහළට ගලාගෙන යන කැස්කේඩින් විදිහට ආපු ධර්මයක් අපිට තිබෙන්නේ. ඒ ධර්ම සම්ප්‍රදාය. මගේ උපන්‍යාසය නම් අපි මීට කලින් බෞද්ධලා හිටියා. බුදුන්ගේ සමයේම අපි බෞද්ධ වුණා. ඒ අර මේ සබරගම පළාතේ අය
මැණික් ව්‍යාපාරයේදී හිටියා. බුද්ධාගම බුදුන්ගේ සමයේ ප්‍රචලිත වන්නේ දුප්පත් අය අතර නෙවෙයි. බුද්ධාගම බුදුන්ගේ ධර්මයේ ඉස්ලාම් වැළඳගන්නේ බහුතර වැළඳගන්නේ ඉහළ මධ්‍යම පන්තික වෙළඳ ප්‍රජාව. මොකද ඒ අයට තිබුණ සමාජ ආතතියෙන් මේක බුද්ධාගමෙන් ඒ අය එක පැත්තකින් ජෛන ආගම වගේ සරල වෙන්න නැත්තම් මේ ඉතාම දරදඬු විදිහට තමන්ව ආගමට යටත් කරගන්න අකමැති වෙලා හිටියා. අනිත් පැත්තෙන් Hindu ධර්මයේ වගේ චාරිත්‍ර එක කෙලසියක් වගේ තියාගෙන තමන්ගේ ජීවිතේ කරගන්න බැරි වුණා. ඉතින් බුදුන් මේ අයට කිව්වේ පංචශීලයේ රකමින් මධ්‍යම ප්‍රතිපද රකින්න කියලා. ඒක මෙහැට වඩා පහසු වුණා. දැන් බලන්න මේ ලංකාවේ මේ මහත් මුත් කාලේ පවා අපි අපි උදාහරණයක් වශයෙන් ජාතිගැලවුරුමේ පක්ෂය ගත්තම ජාතිගැලවුරුම පක්ෂයේ කියා සිටියානම් බෞද්ධ භික්ෂුව තුලින් දේශපාලනය කරන්න පුළුවන් කියලා වැඩිම ඡන්ද ලැබුණේ කොයි පළාතින් දෙයකට අනුරාධපුරින් නෙමෙයි. ලැබුණේ මහරගම කොට්ටාව අන්නිපිටිය කැස්බෑව අර්ධනාගරික මධ්‍යම පන්තියේ සිංහලයන්ට ජීවත් වෙන මේකෙන් අපිට තේරෙනවා මේ බුද්ධාගම පිළිබඳ සංකල්පය ඔය මධ්‍යම ප්‍රතිපදාව සහ බුද්ධාගම කියන දේ මධ්‍යම පන්තිකයන්ට ඉතා සරලව අල්ලගන්න පුළුවන් දර්ශනයක්. ඉතින් මේ වෙළඳ මම කලින් කිව්වා වගේ සබරගම පළාතේ හිටපු වෙළඳ ව්‍යාපාරිකයන් බුද්ධාගම ගැන දැනගන්නවා ඒගොල්ලන්ගේ වෙළඳ කටයුතු නිසා ඒ බුදුන්ගේ දේශනය මෙහෙට ඇහෙනවා වෙළඳුන් ඇවිල්ලා කියනවා දේවතාන්තර සම්බන්ධය වෙනුවට තිබුණා තිබුණනේ මේ වෙළඳුන් ඇවිල්ලා කියපු දර්ශනය නිසා මගේ උපකල්පනය නම් ඒ සබරගම පළාතේ හිටපු ප්‍රාන්ත රජතුමා ප්‍රාන්ත නායකයා බුදුන්ව ආරාධනය කරනවා. ඒ විය හැකි අපේ සමරණ කන්දේ බුදුන්ගේ පැමිණීම. බුදුන් අනුහසින් සමරණ කන්දට ගියාද තව කෙනෙක්ගේ මාර්ගයෙන් නැගලා ගියාද කියන එක මට කියන්න බෑ. ඒක භක්තිය විසින් බලනායි භක්තිය විසින් බලාගත්තදෙන් මා කියන්නේ බුදුන්ගේ සමයේ අපි බුද්ධාගම වැළඳගත්තා කියලා. නමුත් ඒතකොට ඒ බුද්ධාගමත් බෞද්ධ මහින්දාගමනින් පසු අපිට ලැබෙන තේරවාද බුද්ධාගම අතරේ පැහැදිලි වෙනස්කම් තිබෙන බව දැනට අපට උපකල්පනය කළ හැකි. මේ පිළිබඳව මම හිතන්නේ මාගේම ගුරුරේක් ලංකාවේ ගුරුරේක් වෙන මහාචාර්ය ප්‍රේමකුමාර ඩිසිල්වා දිගටම පරීක්ෂණ කරනවා. මගේ ගුරුවරයා මහාචාර්ය රිචඩ් ගොම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ කෘතිවලින් මේක මතුවලා තිබෙනවා. ඒත් සිංහල බුද්ධාගම සිංහල බුද්ධිසම් කියන මේ සංකල්පය පරණවිතාන මහත්මයා ගේන්නේ ඒ පරණවිතාන කිව්වේ අපේ මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා ගේන්නේ ඔහු බුද්ධාගම ලංකාවේ තිබෙන බුද්ධාගම බුරුමේ තායිලන්තේ වගේ රටවල් රටවල ඒවත් තේරවාද රටවල් ඒ රටවල් අතර තිබෙන බුද්ධාගම අනුව සංසන්දනය කරලා බලද්දී මේ අපි වඳින පළඳින පිළි අරගෙන තිබෙන දිගට පවත්වාගෙන යන බුද්ධාගමේ පැහැදිලි ගුණාත්මක වෙනසක් ගුණාත්මක සහ සංඛ්‍යාත්මක සහ චාරිත්‍රාත්මක වෙනසක් තිබෙන බව ඔහු කියන නිසා අපි කියනවා සිංහල බුද්ධාගම කියලා. රාජ්‍ය සහ ආගම කියන සංකල්පය යටතේ මගේ යටත් පාත්තිතුවිල්ල නම් බුද්ධාගමෙන් තොර රාජ්‍ය නිර්මාණයක් ශ්‍රී ලංකාව තුළ සිටීම විහිළුවක් සහ ඇත්ත මේක නොකළ යුතු වැඩක්. එනිසා මා මෙහි මොහොතේදී මා දන්නවා මගේ සහෘදයන් ඇතැම් අය සහෘදයන් කියන වචනේ මම හිතන්නේ හොඳ වැඩි ඇයට මගේ කලීග්ස් එකට වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ නිරාගමික සමාජයක් බිහි කරමු කියලා. මේ කතිකාව බටහිරෙත් තිබුණා. මේ කතිකාවේ ඉතා දරුණු අවස්ථා තිබෙන තිර නමුත් මා කියන්නේ නැවතත් ඉතිහාසය කියවන්න නිරාගමිකරණය වෙනුවෙන් පෙනී හිටපු අය එහෙම නැත්තම් ඒ නිරාගමීකරණයට තල්ලු වෙච්ච අයත් මිෂෙල් ෆූකෝ ඉරාන යුද්ධයෙන් පස්සේ ඉරාන විප්ලවයෙන් පස්සේ කියපු ඒ කතිකාවත් අතර අපිට කතා කරලා අපිට මේ ගැන තවත් අවබෝධ කරගත යුතුයි කියලා මම හිතන්නේ ලංකාවේ දේශපාලනික සත්කාර භාවයෙන් සුවවන්නට තිබෙන මාර්ගයට කරන්න පුළුවන් දරුණුම අපහසය අපහරණය සහ කෙදවාචකේනම් මේ මොහොතේදී අපි නිරාගමික ව්‍යවස්ථාවක් හදාගමුයි කියලා කියන ඒ කතිකාව. මොකද මම කියන්නේ මා නිරාගමික වෙන්න අකමැති නිසා නෙමෙයි ඒ කතිකාවෙන් ඒ වචන වලින් ස්පන්දණය වෙන එක්තරා වේදනාවක් බියක් මේ රටේ ඉතිහාසගත වෙලා තිබෙනවා. ඒ ඉතිහාසගත වෙයි තිබෙන මා මගේ පොතෙන් එකට කිව්වේ the ongoing
ontological cosmion insecurity කියලා. මම මගේ මිතුරන්ගෙන් මේ වචන පිළිබඳව සිංහල මේ අර්ථයන් ඉල්ලා සිටිනවා. ඉතිහාසයේ විසින් ගොඩනගෙන ලද එක්තරා විදිහක අනාරක්ෂිත භාවයක් සාක්ෂි සහිතව අනාරක්ෂිත භාවයක් සිංහල බෞද්ධයන්ට මේ රටේ තිබෙනවා. අපි ඒකට සංවේදී නොවි මේ මොහොතේදී කියන කියනවා නම් ඉදිරියට යා යුතු එකම මඟ ඇවිල්ලා නිරාගමික කරණයයි කියලා. ඒක නිරාගමික කරණය කියන තියරියක සිද්ධාන්තයත් ලංකාව කියන ප්‍රපංචයවත් හරියට හඳුනා නොගත්තා නොගෙන කරන වරදක් කියලායි මට හිතෙන්නේ. මේ නිරාගමික ක්‍රමය ව්‍යවස්ථාවන් මගින් පිළි අරගෙන ක්‍රියාත්මක වුණ තත්ත්වයන් අප දැකලා තිබුණා. මේ සිද්ධීන් පිළිබඳ වෙනම අප අධ්‍යයනය කළොත් ඒ සිද්ධීන් වල සාර්ථකත්වයක් තිබෙනවා. ඒ රටවල් සාර්ථක වෙලා තිබෙනවා තමගේ නිරාගමික ව්‍යවස්ථාවන් තුළ. එහෙම නැත්නම් නිරාගමිකත්වයේ පිටපස්සේ නැවතත් ආගමිකත්වයේ ඉස්මතු වෙලා තිබෙනවද? හොඳ ප්‍රශ්නයක්. මම කැමති වයි මේ ප්‍රශ්නය ගොඩනග ආකාරය පිළිබඳව. දැන් සෙකියුලර් ස්ටේට්ස් කියලා අපි රටවල් 194ක් මේ මොහොතේ තිබෙනවා. UN සමාජිකත්වය නැත්නම් ජාතීන්ගේ සමාජිකත්වය ලබා ගත්තා. ඒ කියන්නේ මගේ ශිෂ්‍යයෙක් දැන් කරන්නේ ඒ රටවල් 194ේම ව්‍යවස්ථාවන් ඔක්කොම අරගෙන මේ රාජ්‍ය කියන ව්‍යවස්ථාවේ රාජ්‍ය නිර්මාණය තුළදී ආගම කියන එක තිබෙනවාද කියන හොයනවා යා. බහුතරයක් රටවල මේ වචනේ තිබෙනවා. මේ සංකල්පය තිබෙනවා. ඇමරිකාවේ සිට නිව්සීලන්තය දක්වා අපේ රටවල. වැදගත් වෙන්නේ නිරාගමිකකරණය secular state එක කියන ඒ සංකල්පය ව්‍යවස්ථාගත කිරීමද නැත්නම් 72 දී අපි කරගත්තා වූ වගේ භයානක දෙයක් කියලා බුද්ධාගම පමණයි මේ රටේ ආගම නැත්නම් බුද්ධාගම මේ රටේ ප්‍රධාන ආගම කියලා ව්‍යවස්ථාවට අතුල් කිරීමද? එතකල් අපි බෞද්ධ නොවුනාද? කාටද මේ සහතිකය අවශ්‍ය කරලා තිබුණේ? ඒක වෙනම කතාවක් කරලා තියෙනවා. වාමාංශිකයන් මේ රටේ වාමාංශිකයන්ගේ කඩාවැටීම 60 ගණන් වල 70 ගණන් වල අගභාගයේ ඉඳන් 70 ගණන් වල මුලරියේදී බුද්ධිමත් එතකල් බුද්ධිමත් දේශපාලන කතිකාවක් කරගෙන සිටපු වාමාංශිකයන් එක වතාවෙමදීම ලෝකයේ අනිත් රටවල් ප්‍රවණතා ලෝකයේ සිදුවුණු මහා පරිමාණ චින්තන ප්‍රවණතාවයන් නිසා ඔවුන් තල්ලු වෙලා හඹාගෙන ගිහින් නවතිනවා මේ ජාතිකවාදීන්ගේ උකුලේ. කොලිනාරිසල් මහත්තයා මේ සිරිමාව මැතිණියගේ උපදේශක. මේ වල්ස්ට්‍රීට් පක්ෂ හදපු අය මේ අය. ට්‍රොස්කිවාදීන් මේ අය. එයා තමයි ඊළඟට කියන්නේ මේ එක ජාතියක් අවශ්‍යයි, එක ආගමක් අවශ්‍යයි, මේක ඒකී රටක් කියලා. ඒක මොකද උනේ? ඒගොල්ලන්ට තිබුණු කඩාවැටීම ඒගොල්ලෝ තව තැනකින් පුරව ගන්න උත්සාහ ගත ගැනීමක්. මේ මේ මෙන්න මේ සිද්ධියේදී එතකල් අපි බෞද්ධ නොවුණාද එහෙනම්? කාටද මේ සාහිතිය අවශ්‍ය කරලා තිබුණේ? අපි කොහොම හරි ඕක දැම්මා. අපි ව්‍යවස්ථාවට දැම්මා. ඊට පස්සේ සිදුවුණු දේවල් අපි දන්නවා. දැන් ඔය ආකාරයට මොක ගල තියෙන එක ගලවල නිරාගමික කියලා දැම්මත් ඕකෙන් සිදුවෙන්නේ තවත් විපරීමක්. තවත් සිත්‍ර දීමක්. තවත් අනාරක්ෂිත භාවයක් වැඩිවීමක්. මා කියන්නේ වචන වලින් නෙමෙයි. ඩෙමොක්‍රසි එක කියලා ලියන එකෙන් නෙමෙයි වැදගත් වෙන්නේ. මා නැවත මම දන්නේ වටම කලින් කියලා අපි කෙසේ ජීවත් වෙමුද කියන ප්‍රශ්නය. අපි බෞද්ධයන් හැටියට සහතික ගන්න මේ මෙහි මොහොතේදී මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. මේ අපි සමාජය තුළ අපි පිරිත් නූල් බඳිනවා. අපි බෞද්ධයන් හැට පිළිගන්න ගෙදර පහන් පත්තු කරනවා. අපි ඒ මදිවට දැන් මේ අලුත්මෙන් මම හිතන්නේ තමිල්නාඩු වෙන්ද කොහෙද බෙවුණේ ඔක මම හිතන හැටියට කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා සමාජ බුදුපිළිමය. ඒක නිසා ආගම කියන එකයි චර්යාව කියන එකයි රාජ්‍ය කියන එකයි අතරේ ඔය නාමික වශයෙන් දාන එකෙන් සහ ගලවන එකෙන් කිසිම තේරුමක් නැහැ. අපි නිරාගමික වෙනවාද ආගමික වෙනවාද කියන එක නෙමෙයි. මං කැමති ආගමික වෙන්න අවශ්‍ය කෙනෙකුට ආගමික වෙන්න ඉඩ දෙන්න. නිරාගමික වෙන කෙනෙකුට නිරාගමික වෙන්න දෙන්න. අපි කෙසේ ජීවත් වෙමුද කියන ප්‍රශ්නයේදී අපි සාරධර්මවාදීද? ඒක විතරක්. ඔයාට සාරධර්ම වෙන්න පුළුවන් නම් නිරාගමික මට වඩා සාරධර්ම වෙන්න පුළුවන් නම් ඔයාට නිරාගමික මාර්ගය තුලින් මම ඔයාලට ආරාධනා කරනවා නිරාගමික වෙන්න කියලා. මොත තව කෙනෙකුට පුළුවන් නම් ආගමික මාර්ගයෙන් වඩා සාරධර්ම රැකින සමාජයක් ගොඩනගන්න මම ඇයට ඔහුට ආරාධනා කරනවා. අපිට අපවත් කැඳගෙන කැඳවාගෙන ඉදිරියට යන්න. බෞද්ධ භික්ෂුවගේ එහෙම නැත්නම් වෙනත් ආගමක පූජකවරයෙක්ගේ යුතුයකම සහ වගකීම මොකක්ද?
දැන් බොහෝ අය ඔය ආගමේ රාජ්‍ය ගැන කතා කරන අය ඉතිහාසයේ දකින දේ තමයි ආගමික ආයතන ඒ පූජ්‍ය පක්ෂය තමන්ගේ දූෂිත ආධිපත්‍ය සමාජයේ පුරාවට වපරවපු හැටි. ඒ නිසා තමයි ඒ අය කියන්නේ මේ ගලව යුතුයි කියන එක. ඒක ඒකට සාක්ෂි තිබෙනවා. රෝම කතෝලික සභාව පෝප් වහන්සේ අරහ කරපු දේවල් ඒකට විරුද්ධ වෙච්ච කැල්වින් කැල්වින් කොහොමද කතෝලික සභාවෙන් කඩාගෙන ඇවිල්ලා සෙපරේ ප්‍රමාණ සභාවක් හදන්නේ. ඊළඟට අපේ සම්ප්‍රදාය ගත්තම අපේ සම්ප්‍රදාය උදාහරණයක් වශයෙන් මහවංශය ලියවෙන්නේ භික්ෂුවක ගතින්. ඒතර උන්වහන්සේ මහානාම ස්ථීවරයන් විසින් රචිත දේ තොල් දේශපාලනයක් නැහැ කියලා කොහොමද අපි කියන්නේ? උන්වහන්සේ ඔව් උන්වහන්සේ කියනවා හැටියටම මේ දීපවංශයේ තියෙන ඇතම් දේවල් හරිගස්සමින් හැම පරිච්ඡේදයක් යටම කියනා වගේ හුදී ජනයාගේ පහන් සංවේදී වෙනුවෙන් තමයි මේක ලියවෙන්නේ. දර්ශනවා දන්නවා මමත් දන්නවා ප්‍රකාශකෙක් ප්‍රකාශ කරන්නේ මොන විදිහින්ද කියලා. නමුත් හුදී ජනයා කියවුවද මේ ටික කාලේ කියවන්න සාක්ෂරතාවය තිබුණාද? නැහැ. එහෙනම් මේ හුදී ජනයාගේ පහන් සංවේදී භාවය වෙනුවෙන් ලියපු මේ මහවංශය පවා දේශපාලන ව්‍යාපෘතියක්. එහෙනම් ආගම මෙතනට පතිත වෙනවා අනිවාර්යයෙන්ම. භික්ෂුවගේ කාර්යභාරය ගැන ඔබ කතා කළා. මම හිතන්නේ ලංකාවේ සාසම්බන්ධී සහජීවනයක් තිබෙනවා නම් භික්ෂුව හා රාජ්‍ය කියන එක තරම් සාසම්බන්ධ සහජීවනයක් දකින්න මට ලැබෙන්නේ නැහැ. නමුත් අවාසනාවන්තකමකට වගේ භික්ෂුව ඒ සාර්ධර්මීය මාවතට රාජ්‍ය ගෙනියන්නට පුළුවන් උපදේශකවරයෙක් වරුන් නැත්තම් ධර්මාචාරයෙන් ගෙනියන්න පුළුවන් අය වෙනුවට ඔවුන් රාජ්‍ය කොටසක් බවට පත් වෙනවා. රාජ්‍යයෙන් පැවතෙන අය බවට පත් වෙනවා. පසු කාලයේදී රාජ්‍යයට යටත් වෙච්ච අය බවට පත් වෙනවා. දැන් ඊළඟට රාජ්‍ය වෙනුවෙන් නිර්මාණය වෙන දේශපාලන පක්ෂයේ සමාජිකයන් බවට පත් වෙනවා. අද සංකතන සංවාද මණ්ඩපය තුලින් අප සාකච්ඡා කළේ ආගම සහ රාජ්‍යත්වය කියන සංකල්පය සම්බන්ධයෙන්. මේ සඳහා අප සමග සම්බන්ධ වුණා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු වන සුරේන් රාඝවන් මහතා. ඔබට බෙවින් ස්තුති අප සමග සම්බන්ධ වුණාට සුරේන්. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.